Hi, අපි අද ඇවිල්ලා ඉන්නේ සර්දියල් ගම්මානේ බලන්න යන්න. අදේනේ සර්දියල් ගම්මානේ. මෙතන යන කාලේ අපි දැන් කන්ද භාගයක් විතර ඇවිල්ලා තියෙන්නේ. තව අමාරුම හරියට යන්න තියෙනවා. දැන් පොඩි රෙස්ට් එකක් ගන්න. මෙවගේ ගල් තලාවක් තියෙන එක උඩ වාඩි වුණා. A few moments later. අපි දැන් යන්න ගියාද සරදියල් ගලට. ඇත්තටම මෙතනින් එහාට යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඊයේ ඇස්සට මෙදාසිකෙන් වැස්ස මෙහාට. වැස්සට ගස් කඩන් වැටිලා පාර මැකිලා තියෙනවා. මොකද මේ ගිය සතියේ හත්සිය අනතුරක් වෙලා මෙහෙලි ගෑනලා මැරිලා තිබුණා. ඒ නිසා කවුරුත් මෙපිට ඇවිල්ලා නැහැ. අදත් කවුරුත් මේ පාර ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි නැවත හිතුණා මේක ඉස්සරහට යන එක අවදානම් කියලා. මොකද ලෙස්සනත් එක්ක කවුරුත් නැහැත් එක්ක හදිසියක් වෙන අපේ උදව්වට. ඒ හින්දා අපි දැන් මෙතනින් එහාට යන්නේ නැහැ. අපි ආපහු හැරිලා යනවා. හැබැයි අපි ට්‍රැවල් එක නවත්තන්නේ නැහැ. අපි පල්ලෙහා තියෙන සරදියල් ගම්මානේ. අපි කොහොමද හිතන් හිටියේ මේකට ඇවිල්ලා යන ගමන් සරදියල් ගම්මානේ බලනවායි කියලා. අපි දැන් ඉතින් ඉස්සරහට යන්නේ නැති නිසා හැබැයි මම බලාදේ අපි චුට්ට දරයිසලා තියෙන්නේ. එස්සේ මෙතනින් එහාට යන්න අමාරුයි. පාරක් නැහැ. පාර සම්පූර්ණ කැලෑවෙන් වැහිලා තියෙන දැන්. පාර සම්පූර්ණයෙන්ම කැලෑවෙන් වැහිලා ගසුත් වැටිලා. ගස් පෙරලිලා. ඉතින් මෙතනින් එහාට යන්න බෑනේ. අපි ඒ නිසා සර්දිය ගම්මාන බලන්න යන තමයි දැන් ලෑස්ති වෙන්නේ. හයි කට්ටිය. අර කියන්නේ සරදියල් ගල අපිට යන්න බැරි වුණාද? අපි මගන්දරට ගිහිල්ලා හැරිලා ආවා. මොකද ඊයේ වැස්ස තැහැලා කලින් වීඩියෝ එකේ ටික තියෙන අපි බලන්න ගිහු ටික. මෙතන ඇත්තටම මේක පොඩි අයට කියලා නෙවෙයි හැමෝටම වැදගත් තැන. මොකද අපි ඇත්තටම අපි දැන් මේ කාලේ අපි දන්නේ නැහැනේ ඒ කාලේ කොහොමද මේ ගැමි ජීවිතය තිබ්බේ කියන එක. අපි කටින් කතාවලින් අහලා තිබ්බට අපි දැකලා නැහැනේ. ඉතින් ඒ නිසා මෙතනින් සිමෙන්ති වලින් හදපු අඹපු රූප තියෙන්නේ
පිනිම තියෙනවා. ඒ ඇත්තම ඇත්තම විදිහට හදලා තියෙන හැම දෙයක්ම. එතකොට ඔයගලන්ට ලොකු අදහසක් ගන්න පුළුවන් ඒ කාලේ කොහොමද ජන ජීවිතය තිබ්බේ කියලා. එතකොට අර ඇතිස්සේ සරදියල් ගල අපිට ඒක දැනගන්න බැරි වුණා. මේ ඇත්තටම සරදියගේ කතාව සිද්ධ වෙච්ච ගම්මානවට ගම්මානේ තමයි මේ හදලා තියෙන්නේ. එතකොට අර කතාවට තමයි යා ජීවත් වෙලා එයා හැංගිලා හැම ලස්සන පරිසරයක් මේක. සර්දියගල් සම්පූර්ණ පේනවා. අපි සසෙන් කියන්නේ කන්දිලා සෝර ගත්තා. අපිත් ඒකල සර්වර් කරන්න. එයා තමයි අපිට අද ගයිඩ් කරන්නේ.
වාසය කරපු කාලේ කොහොමද ගැමි පරිසරය තිබ්බේ කියලා මේ ගම්මානේ හැම දෙයක්ම හදලා තියෙනවා. ඒ කියන්නේ ගැමිගේ වල සිටින දේවල්, ඊළඟට ඒ කාලේ තිබ්බ මුත්‍ති, දැන් මම මේ ඉන්නේ ඇඳුම් අයින් කරන තැන. මොනවද ඒ කියන්නේ? පොල් කටු අඟු. මේ පොල් කටු අඟුන වලින් හදන ස්ටික්යක්. ඊටසේ මේ තියෙන නාන කොටු පොලක්. ඊළඟට මේ සුර සරදිය එයාව අල්ලන්නේ වෙලාවේ ආපු සුද්දන්ට මේ පොච්චම් කරලා යන අවස්ථාවල වගේ ගොඩාක් තැන් තියෙනවා මේක බලන්න. ඒ දවස්වල තිබ්බ හැම දෙයක් වගේ මේ කලින් ජන ජීවිතේ කොහොමද තියෙන්නේ කියන එක බලාගන්න පුළුවන්.